වසර දහස් ගණනක් පැරණි අපේ මිතුන් මිත්තන් සොයාගත් අපේ හෙළවෙදකම නූතන තාක්ෂණයේ උස්සේ රටටත් ජාත්‍යන්තරයටත් හඳුන්වා දෙන අපේ රටේ ආයතනයක් වික්‍රමාරච්චි රසායනාගාරය මේ වික්‍රමාරච්චි රසායනාගාරය එදා සමාජ සත්කාරයක් ලෙස 1981 වර්ෂයේදී ආරම්භ කරන්නේ එඩ්වඩ් වික්‍රමාරච්චි මැතිතුමා එතුමා ආරම්භ කළ මේ ආයතනය අද දැවැන්ත ආයතනයක් බවට පත් වී තිබෙනවා අපි හෙළ නිවුස් ට්‍රැවල් කණ්ඩායම සූදානම් මේ ආයතනය ගැන අද සොයා බලන්න අපි යමු වික්‍රමාරච්චි රසායනාගාරයේ අපූර්ව තැන් සොයා යන ගමනේදී අපේ පළමු වැනි නවා තැන්පල වුණේ මේ හෙළ ඔසු වෙන අපේ ජාතික උරුමය රකින්න මා හැකි තැනක් විදියට අපිට මේ හඳුන්වා දෙන්න පුළුවන් ඔබ දන්නවද මේ ස්ථානයට පැමිණීමේදී ඔබට අපේ රටේ දුර්ලභ ඖෂධ පැලෑටි වගේම වඳ වී යන පැලෑටි සියසිම්ම දැක බලා ගැනීමේ අවස්ථාව ලැබෙනවා නොමිලේ ඒ වගේම ඉතාමත් පැහැදිලිවම කියන්න ඕන මේ හැම පැලෑටියක්ම මේ හැම පැලෑටියකම කොලයක්ම මේ වික්‍රමාරච්චි මේ ආයතනයේ කණ්ඩායම රැකගන්නේ අම්ම කෙනෙක් දරුවෙක් රකින්න වගේ හරිම ආදරේ ඒ සඳහා නායකත්වය දෙන්නේ වික්‍රමාරච්චි ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක තුමිය ඉරෝෂා වික්‍රමාරච්චි මැතිණිය ඔබතුමිය ඇයි මේ වගේ කටයුත්තකට උර දෙන්න හිතුවේ අපි දන්නවා ව්‍යාපාරික ලෝකයේදී හැමතිස්සෙම බලන්නේ ලාභය මේක නඩත්තු කරන එක ලේසි කටයුත්තක් නෙමෙයි ඔව් තමීර මේක අපේ ජාතික උරුමය මෙතන විරල ඖෂධ ඒ වගේම වදවි යන ඖෂධ අපි රැකගත යුතු ඖෂධ බොහොමයක් නියදියක් වශයෙන් අපි වගා කරලා තියෙනවා ඉතින් මේකට හේතු කීපයක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම මේ ආයතනය නැරඹීමට විශාල ජනතාවක් පැමිණෙනවා ඒ අතරින් අපි දැක්කා ගොඩාක්ම ඉන්නේ පාසල් ළමයි ඔව් පාසල් ළමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඒ වගේම වෛද්‍යවරු බොහොමයක් අය මේ ආයතනයට පැමිණෙනහම මේ උසු වෙන හරිම ආසාවෙන් නරඹනවා ඉතින් ඒ වගේම මෙහි ශාකය ඉදිරියෙන් අපි ගහලා ප්‍රදර්ශනය කළා තියෙන එහි නම ඒ වගේම එහි බොටනිකල් නේම් එක. ඉතින් ඕන කෙනෙක්ට මේකෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන් මෙමෙ ශාකය කුමක්ද කියලා ඔවුන්ට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් හේතු තියෙනවා. අපි ඖෂධ නිෂ්පාදනය සඳහා විශාල ඖෂධ ප්‍රමාණයක් අමු ඖෂධ ලබා ගන්නවා. ඉතින්දී යම් වැරදීමක් සිද්ධ වුණොත් ඒකටත් උදව්වක් විදියට තමයි අපි මේ ඖෂධ වගා කරලා තියෙන්නේ නිදර්ශක ලෙස නිදර්ශක විදියට ඉතින් ඒකෙන් ඔබට තේරෙනවා ඇති යම් දෙයක් මේ වික්‍රමාරච්චි රසායනාගාරයේ මෙතනින් පිට වෙන කිසිදු නිෂ්පාදනයක හොරබරු වංචාවක් නැහැ සැබෑම ඖෂධ තමයි තියෙන්නේ ඒ තරමටම මේ වික්‍රමාරච්චි කණ්ඩායම සැලකිලිමත් වෙනවා Tamanගේ නිෂ්පාදන පිළිබඳව ඒ වගේ මතක් කරන්න ඕන මේ කිසිදු දෙයකට කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන්නේ නැහැ. මේ පැලැටි එකටවත්. අනිවාර්යයෙන්ම. මේ ආයතනයට කොහෙත්ම කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම මෙම ආයතනය දශක 4ක් පැරණි. ඔබට පේනවා ඇති මෙහි ගොඩනැගිලි දිහා බැලුවත් ශාක ඉතිරි කළා තමයි අපි ගොඩනැගිලි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් එවැනි අවස්ථාවක විශාල වශයෙන් ශාකපත්‍ර අපිට ලැබෙනවා. ඒනුත් අපි ප්‍රයෝජනයක් ගන්නවා. ඔබට පේනවද අපි කොම්පෝස්ට් බින් ස්ථාපනය කරලා තිනවා ආයතන පරිශ්‍රය තුර. මේ ශාකපත්‍ර එකතු කරලා ඒයින් ලැබෙන කොම්පෝස්ට් පොර වලින් තමයි අපි මේ ඖෂධ වගා කරන්නේ. අපි දන්නවා හෙළ වෙදකමේ තියෙන මූලික ගුණාංගයම තමයි පරිසරයට ආදරය කිරීම. පරිසරයත් එක්ක ජීවත් වීම, පරිසරයත් එක්ක ජීවත් වෙලා අපේ ජීවිත ජය ගැනීම. ඒ මූලික සංකල්පය අපිට මේ හොඳ ආකාරයකින්ම දක්නට ලැබෙනවා මේ වික්‍රමාරච්චි පවුල තුලේ. ඔවුන් සිය නිෂ්පාදන සිදු කරන්නේත් පරිසරයට ආදරය කරන න්‍යාය මත.
අපි යමුද මේ දවැන්ත නිෂ්පාදනාගාරවල සිදුවෙන්නේ මොනවද කියලා බලන්න.